හැබැයි මේ මිල වැඩි වීමත් එක්ක අපිත් ආහාරවල මිල ගන්න අනිවාර්යයෙන් වැඩි කරන්න අපට සිදු වෙන මොකෝ අපි අනේ පිටු සිටවරු නෙමෙයිනේ එතකොට 220ට පාලන මිල දාන හාල් මේ ඉන්ධන මිල වැඩි වීමත් එක්ක ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක දැන් කීයද පාලන මිල දාන්නේ මේගොල්ලෝ 220 පාලන මිලට දෙන හාල් මේ ඉන්ධන මිල වැඩි වීමත් එක්ක දැන් කීයද මේගොල්ලෝ දෙන්නේ එතකොට ඒ ඉන්ධන මිල මේගොල්ලෝ අතින් පාඩු වරන්ද මේගොල්ලෝ හාල් ගේන්නේ ඒ නිසා අපි ආපන ශාලාවල හැටියට අපි ආපන ශාලා හිමියන්ගෙන් 10%ක මිල වැඩිවීමක් අනිවාර්යයෙන්ම අපි ආපන ශාලා හිමියන්ට කියන මොකද මේ පවත්වාගෙන යාම සඳහා මිල වැඩි කිරීමක් අපිට කරන්න සිදු වෙනවා මේ මිල වැඩි කිරීම නොකරොත් තවත් 160ක ආපන ශාලා වැහිලා තියෙන්නේ ඉතුරු ටික සම්පූර්ණ වැහෙනවා එතකොට නගරේට මිනිස්සුයා කඩෙන් කාලත් ඉවරයි ගෙදරින් කාලත් ඉවරයි ගෙදර කොහොමවත් දැන් වේල් තුන එක වේලටත් බෑ කැඳවුකුරට බෑලා තියෙන්නේ අර මුරුත්ත්‍යතු ආනන්ද හඳුගෙන මගේ සෞගතපත් පොන්න බෙර තත්යක් උදාලා තියෙන්නේ